of music. Tamunnaansala siyalu denama dannawa me 2024 avurudda api siyalu denata mithama wedagath avurudda. Me avurudde thiyena wedagath kama tamai api siyalu denama dannawa me rate janadhipati mathiwaranaya me avurudde October maase 16 wenidata kalin me janadhipati mathiwaranaya pawaththanna one. මේ ජනාධිපති මැතිවරණය කිසි විටකත් කල් දාන්න ප්‍රමාද කරන්න එහෙම නැත්නම් ඡන්දේ නොතියා ඉන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිම ප්‍රතිපාදනයක් නැහැ. අර පළාත් පාලන මැතිවරණය කල් දැම්මා වගේ ඒකට මුදල් නැහැයි කියලා කල් දැම්මා වගේ මේ මැතිවරණය කිසි විටකත් කල් දාන්න බෑ. ඒ හින්දා තමයි අද ජනාධිපතිතුමාත් Taman Mathiwaranayata Idiripat Wenawayi Kiyala Kuliya Piten Etumage Mathiwarana Vyapare Ada Patan Aragena Tiyena. Dan Eken Apita Penawa Ranil Wickramasinghe Janadhipathiwarayat Me Mathiwaranayata Idiripat Wenna Eya Dan Sudanam Vela Inna. Sahodara Warune 2019 Janadhipathi Mathiwaranaya Awasana Unata Passe Api Siyalu Denama Eda සමගි ජන බලවේගය හැටියට එකතු වෙලා පක්ෂයක් ගොඩනගලා අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 53 දෙනෙක්ව දිනාගෙන මේ රටේ ඊළඟ ආණ්ඩුව හදන්න පුළුවන් දේශපාලන බලවේගය හැටියට දේශපාලන බලවේගය හැටියට අද අපි ගොඩනැගිලා තමුන්නාන්සලාගේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අද පෞගේ කාලේ පුරාම 2019 ගෝඨාභය රාජපක්ෂගේ ඒ මැතිවරණ වේදිකාවේ ඒගොල්ලෝ නොයිකුත් කතා කියනකොට එදා අපි පැහැදිලිවම කිව්වා ගෝඨාභය රාජපක්ෂ දිනනවා කියලා කියන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙනවායි කියන එක එදා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවේ ඉඳන් අපි කිව්වා එදා අපි කියපු දේවල් හොඟක් අය පිළිගත්තේ නැහැ එදා අපි කියපු දේවල් හොඟක් අය විශ්වාස කළේ නැහැ නමුත් අවුරුදු එකහමාරක් යනකොට අවුරුදු දෙකක් යනකොට මේ රටේ ජනතාවට පිළිගන්න සිද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ අසාර්ථක පාලකෙක් මේ රට බංකොලොත් වෙන්න තීන්දුව తీරන ගත්ත පාලකෙක් කියලා 2019 අපි එදා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවේ ඉඳන් කියපු දේවල් යථාර්ථයක් බවට මේ රටේ පත් වුණා අද මොකද වෙලා තියෙන්නේ අද අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොතක් ලියලා තියෙනවා කුමන්ත්‍රණය කියලා පොතක් ලියලා ඒ පොත දැන් එයා එළි දක්වලා තියෙනවා දැන් ඒදා ඒ පොත ලියන්න කලින් දැන් ඒ පොත සමහර අය අරගෙන කියවනවා කියවලා අපි දැක්ක දැන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියනවා අපිට කියන්න තියෙන එක දෙයයි එදා ඒ අද පොත ලිය පොත අද සමහර අය දැන් තමයි පොත කියවන්නේ එදා 2019 දී අපි කිව්වා එදා මේ රටේ ජනතාවට පොත් කවරේ බලලා පොතේ කවරේ බලලා ඡන්දේ දෙන්න එපා ඔය පොත ඇතුලේ කිසිම දෙයක් නැහැයි කියලා 2019 අපි කිව්වා ඉඳගෙන අද අපි කියපු දේ තමයි වෙලා තියෙන්නේ නේද දැන් අපිට කියන්න තියෙන්නේ ආ එදා අපි ඔය දේ කිව්වා පොත් කවරේ බලලා නම් ඡන්දේ දෙන්න එපා කියලා. මේ රටේ 69 ලක්ෂයක් පොත් කවරේ බලලා ඡන්දේ දුන්නා. දැන් පොත් කවරේ බලලා ඡන්දේ දීලා දැන් ඒගොල්ලෝ පොත කියවනවා. අපි 2019 මේ කිව්වා ඔය පොත ඇතුලේ මොකුත් නැහැ කියලා. ඕක හිස් පොතක් කියලා කිව්වා. අද අපි කියපු දේවල් මේ මහ පොළවේ යථාර්ථයක් වෙලා තියෙනවා. ඒ හින්දා අම්මේ තාත්තේ මතක තියාගන්න. එදා ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක පාලනයට විරුද්ධව මෙරටේ ජනතාව නැගිටලා ආවා ඒ නැගිටලා ආපු ඒ ජනතාව මෙරටේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න කියලා ඉල්ලුවා ඒ කරනවා කියලා තමයි වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලාගේ ආධාරයෙන් එදා ගිහිලා ජනාධිපති පුටුවේ වාඩි වුණා වාඩි වෙලා මොකද එයා කිව්වේ එයා කිව්වා මෙරටේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරනවා මෙරටේ යහපාලනය ඇති කරනවා මෙරටේ ජනතාවගේ වංචා දූෂණ ඒ සියල්ල යා නැති කරනවා ඒ විතරක් නෙමෙයි
විනිවිදභාවයකින් පෙනෙන රාජ්‍ය පාලනයක් ඇති කරනවායි කියලා වික්‍රමසිංහ එදා 2022 දී එයා ජනාධිපති පුටුවේ වාඩි වුණාට පස්සේ පොරොන්දුවක් ලබා දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි එදා ඉඳන් කිව්වා වික්‍රමසිංහ මහත්තයා මේක කරන්නේ නැහැයි කියලා. අපි එදා ඉඳන් කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂ පවුල ඒ රාජපක්ෂ කණ්ඩායම ආරක්ෂා කරන්න එයා පෙනී හිටිනවායි කියලා අපි කිව්වා. එයා අපි කියපු දේවලුත් නැවත වතාවක් ඔප්පු වුණා. එයා එදා 2022 ජනාධිපති වුණාට පස්සේ මෙරටේ වංචා දූෂණ වෙනුවෙන් නවත්තන්න පුළුවන් පියවරවල් ගත්තද? එක පියවරක්වත් එයා ගත්තේ නැහැ. අල්ලස්සා දූෂණ කොමිෂම ඒගොල්ලෝ නඩු පවරපු නඩු 40 ගානක් ඉල්ලාස් කරගත්තා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව වංචා දූෂණ රාජපක්ෂලට දාපු නඩු 40 ගානක් ඒගොල්ලොමුත් නඩු ටික ඉල්ලාස් කරගත්තා. අපි මේක කිව්වා. අපි කිව්වා වික්‍රමසිංහ මහත්තයා මේක කරන්නේ නැහැයි කියලා. එයා හැමදාම රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටිනවායි කියලා අපි කිව්වා ඉඳගෙන. අද අපි ඒ කියපු දේවත් දැන් සනාථ වීගෙන යනවා. දැයිය පෙරේද තමුන්නාන්සලා දැක්කා කෝප් කමිටුවේ සභාපති හැටියට පත් කරලා තියෙනවා. කෝප් කමිටුව තමයි පාර්ලිමේන්තුවේ තිබෙන මෙරටේ රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන ඒ සියලු ආයතන වල වංචා දූෂණ හොයන්න තිබෙන පාර්ලිමේන්තුවේ තිබෙන කමිටුව තමයි කෝප් කමිටුව. ඒ කෝප් කමිටුවට අපි හැමදාම කිව්වා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්න කියලා කිව්වා. රාජපක්ෂලා 2020 පාර්ලිමේන්තුව මැතිවරණයේ දිනපු දවසේ ඉඳන් කිව්වා එහෙම පත් කරන්නේ නැහැ, අපිට ඕන කෙනා තමයි පත් කරන්න කියලා කිව්වා. එහෙම තමයි ඒගොල්ලෝ මහාචාර්යවරයා පත් කරගත්තේ. දැන් මේ මහාචාර්යවරයා චෝදනාවම එයාව දැන් එයා අයින් වෙලා පාර්ලිමේන්තුව ඒගොල්ලෝ කල් දාගෙන අලුත් නැවත වතාවක් පාර්ලිමේන්තුව කැඳවලා අලුත් කමිටුවේ සභාපතිවරයා පත් කරගන්න ඕනේ. කාවද ඒගොල්ලෝ පත් කරගත්තේ? පත් කරගත්තා අන්ත දූෂිත ඇමතිවරයෙක්. ඒ විතරක් නෙමෙයි, එයා හොයාගත්ත වත්කම් පිළිබඳව එයාට අල්ලස්සා දූෂණ කොමිසමේ චෝදනාවල් තියෙනවා, පැමිණිලි තියෙනවා. ඒ පැමිණිලි විභාග කරන්න එන්න කිව්වම මට ණයෙක් ගහලා තියෙනවායි කියලා එහෙම කියලා ඒ චෝදනාව ඒ පැමිණිල්ලට යන්නේ නැතුව ඒක මග ඇරලා හිටපු එතුමාව තමයි දැන් අල්ලස්සා දූෂණ ඒ කොමිසමේ චෝදනා ලබපු අයව තමයි කෝප් කමිටුවේ සභාපති හැරියට පත් කරලා තියෙන්නේ. දැන් අපි අහනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් දැන් මොකද කියන්නේ? දැන් ඔයා මොකද කියන්නේ? දැන් පුළුවන් ද වෙනස් කරන්න? නෑ, කතාවක් නෑ. ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ තිබෙනවා කෝපා කමිටුව. ඊළඟට කෝපා කමිටුව තමයි අර්ධ රාජ්‍ය ආයතනවල සංස්ථාවල වංචා දූෂණ හොයන කමිටුව. ඒ කමිටුවේ සභාපති වෙලා හිටිය කබීර් රෂීම් මැතිතුමා දැන් පාර්ලිමේන්තුව කල් දාගෙන එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ අත්විටවල වාර අවසන් කරලා නැවත පාර්ලිමේන්තුව කැඳවුවම ඊයේ පෙරේදා කබීර් රෂීම් මැතිතුමාව පත් කරන්නේ නැතුව ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක්ව දාගත්තා. මොකද්ද පෙන්වන්නේ? ඒගොල්ලෝ නිතරම පෙන්නවා අපිට ඒගොල්ලෝ ලෑස්ති නැහැ මෙරටේ වංචා දූෂණ හොයන්න, මෙරටේ අක්‍රමිනතා හොයන්න, ජනතාවගේ මුදල් අවභාවිතා කරන එක හොයන්න. ඒ කිසි දෙයකටත් රාජපක්ෂලා වික්‍රමසිංහලා ලෑස්ති නැයි කියන එක නැවත නැවත මේ පාර්ලිමේන්තුව තුල ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා.